පැමිණිලි ලක් යොමු කරා මේ CID එකට අමුදාපති වේදුවේ ඒකේ අපි කරුණු ඉදිරිපත් කරලා තිබ්බේ දිගින් දිගටම මාස ගණන් මේ අමුදාවටයි ගජමා රජිමෙන්තුවටයි අමුදාපතිටයි රටේ ජනාධිපතිතුමාටයි සියලු දෙනාටම මේ රටේ ජාතික ආරක්ෂාවට දැඩි ආහනයක් වන පරිදි රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස බලපෑම් කරමින් ලිපි නිකුත් වෙනවා. ඒ ලිපිවල අඩංගු වෙන්නේ මේ ආමියකට විරුද්ධව සහ ආමියකේ මොරල් එකට තමයි ගහන්නේ. ආමියක මොරල් එක සම්පූර්ණයෙන්ම පල්ලෙයාට දාන විදිහට තමයි ලියන්නේ. කිසිම සත්‍යක් නැහැ. සම්පූර්ණයෙන් බොරු, ද්වේෂ සාගත දේවල් ලියන්නේ. හිතා කුණවරප දේවල් ලියන්නේ. කාන්ත සබලංගිනත් කුණවරප ලෙස ලියනවා. ඒ ඒ ඒ සියල්ල දීර්ඝ කාලයක් බලා ඉඳලා බැරි මතට CID කම්ප්ලයින් කර අද රාවණ ලංකා කියන ආයතනයේ පුද්ගලයෙක්ව නිස්සංග කියන පුද්ගලයෙක්ව අද CID එකේ පරිගණංශයෙන් ඉදිරිපත් කළා. ඔව් දවස් 4 ක ගමන් කළා තියෙනවා. දීර්ඝ කාලයක් අරගෙන ඉන්නවා මේ එක් පුද්ගලෙක් විතරයි. මේ පිටිපස්සේ දේශපාලන හස්තයකුත් තියෙනවා. ඊට අමතරව මේ පුද්ගල සමාන පුද්ගලයෙකුත් මේ දිගටම කරන ඒ පුත්‍රලට විරුද්ධවත් අපි පැමිණි රාශියක් කරලා තිනවා. ඉස්සරහට සියලු දෙනාට විරුද්ධව රටේ ආරක්ෂා කර ගැනීම සඳහා සහ ආමියකේ මොරල් එක ආමියක තත්ත්වය බේරා ගැනීම සඳහා නඩුවලට පැමිණි කරන්න සිද්ධ වෙයි කියලා දරුන් දෙනවා. සියලු දේම සම්පූර්ණ සාවද්දයි. යම්කිසි දේශපාලන අරමුණක් සහ ද්වේෂ සාගත අරමුණු තනතුරු ලබා ගැනීම, තනතුරු ලබා නොගැනීමට ලබා ගන්න බැරිවීම ආය මේකේ පිටිපස්සේ ඉන්නවා. අද උසාවියේ CID එක ඉදිරිපත් කරා නිශ්ශංක කියන පුද්ගලයා රාවණ ලංකා ඒකේ ක්‍රියාත්මක කරන එක නාව ඉදිරිපත් කළා. මොහු කරන ද්වේෂ සාගත කරුණ ගැන කෙටියෙන් සාරාංශයක් ඉදිරිපත් කරා අධිකරණයට. මේක ජාතික ආරක්ෂාවටයි රටේ යුද හමුදාවට කරන ප්‍රබල දැඩි හානියක් නිසා සහ තවත් කරුණු නිසා හොව්ව දවස් 14 රිමාන්ඩ් බඳුනාගත් කරා. CID තවදුරටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෑමට ඉඩ සලස්සලා. ශිරාස් නූර්ඩින්. මාධ්‍ය විද්‍යාවේ නඩුව ධර්මය අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ මේ නීතිවත් දැනගෙන ඉන්නේ නැහැ හරියට. අපි කිව්වනේ නීති රටාව කටයුතු කරෙත් නැහැ. මොනවද දිනිතකාරතුමා ඇරස් කරා මාර්තු 20 වෙනකන්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොකද මේවා නවතින්නේ නැහැ. මොකද අපි අපේ හොඳ කඩන්න බෑ උදාහම තමයි අපිට හිතන් ඉන්නවා නම් ඒක කරන්න පුළුවන් ඒක කරන්න ලේසි වෙන්නේ නැහැ. ඒකෙන් අපි මේ රට වෙන ලියනක නවත්තන්න නැහැ කියලා කියනවා. ඒකෙන් මේ රට දාලා යන්නෙත් නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. ජය වේවා මාත් වේදින්. ඔය තමයි මේ රටේ නීති පස්සේ යන්නේ නෙවෙයි තියෙන්නේ. පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ නීති දන්නේ නැති පස්සේ තියෙන්නේ. ඒකෙන් තමයි මේක අපරාධ පරිසර දෙපාර්තමේන්තුවත් එක්ක තියෙන ප්‍රශ්නයක්. උදාම දාපති නීති දන්නේ නැත්නම් අපරාධ පරිසර දෙපාර්තමේන්තුව දැනගන්නවද කියලා දෙන්නේ. ඒක ගැටලුව තියෙනවා. ජය වේවා.